අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රතන හිමිත් එක්කම අපේ ජනබලයේ ලේකම් හිමිත් අතුරු දහන් 19 ගැටළු විසඳන 20 මංගල කැබිනට්ටුවට පාසල් වලට ළමයින් කැඳවීමේ බලතල විදුහල්පතිවරුන්ට යුතුයකම් ඉටු කළ ජනතාවට රජය වගකීම් ඉටු කරනවා ඇමති කෙහෙලිය කියයි අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අතුරලිය රතන හිමියන් දන්වා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම හමුවීම සඳහා හිමිවරුන් පැමිණීමෙන් පසු උන්වහන්සේලා මේවනතෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමින් වහන්සේ කොමිසමට ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන ලෙසයි. එහෙත් එම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක් වී වෙනත් අයෙකු ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා. අනතුරුව පත් කළ යුතු මන්ත්‍රීවරයාගේ නම සඳහන් කොට නව ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් මැතිවරණ කොමිසමට යවා තිබෙනවා. මෙම අර්බුදයේ හේතුවෙන් මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් ලබා ගැනීමට කටයුතු කළා. එළමෙන අඟහරුවාදා හෝ බදාදා මැතිවරණ කොමිසම රැස්වීමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයක් යටතේයි මේ අයුරෙන් අතුරලී රතන ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමින් වහන්සේ අතුරුදන් වැති බවට වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප විමසීමක් කළද ඊට පිළිතුරු ලබා දෙමින් ඔවුන් සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මාස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි රජය පවසන්නේ. විධායකයා හා ව්‍යවස්ථාදායක අතර ගැටලු රැසක් නිර්මාණය කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුල ව්‍යාකූලතා රැසක් නිර්මාණය කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් ජාතික ආරක්ෂාවද තර්ජනයට ලක් වූ බව පසුගිය කාලවල සිදු වූ සිදුවීම් හරහා ප්‍රායෝගිකව සනාථ වුණා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කෙරෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ පාලන තන්ත්‍රය තුල ඇති කර ඇති ව්‍යාකූල භාවය පිළිබඳ ගැටලු 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ निराකරණය කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මහමැතිවරණයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජාතික ආරක්ෂාව අර්බුදයකට යැවීම නිසා පාසිකු ප්‍රහාරය වැනි අවස්ථාවලදී වගකීමක් දරන පාර්ශවයක් සොයා ගැනීමට නොහැකි වුණා. ජනාධිපති ධුරයෙහි බලතල කප්පාදු කිරීම තුළින් රටේ අස්ථාවර භාවයක් නිර්මාණය කිරීමට එම සංශෝධනය ඉවහල් වූ බවයි විචාරකයන් සඳහන් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අනුමත කරමින් 3/2 ඡන්ද බලයක් මහමැතිවරණයේදී ජනතාව ලබා දුන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමේද අරමුණ ඇතිවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ හදිසි සංශෝධන ගණනාවක් පවතින බැවින් පරස්පරතා රැසක් උද්ගත වුණා. මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය සහ පූජක පක්ෂයේ මෙන්ම විද්වතුන්ගේද විවේචනයට එම සංශෝධනය ලක් වුණා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලබන මාස අවසන් සතිය වන විට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට හැකිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමටද රජය සැලසුම් කර තිබෙනවා. අපේ ගරු අගමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් අපිට උපදෙස් ලැබිලා තියෙනවා. වහාම 19 වන සංශෝධනය පිළිබඳව සලකලා බලලා 20 වන සංශෝධනය ගෙනන්න කියලා. ඒ සම්බන්ධයෙන් පළවෙනි කැබිනට් රැස්වීමටම යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගන්න. ඒ අනුමැතිය ලැබුණාට පස්සේ නීත්‍යානුකූල ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට එක යවලා ඒ කෙටුම්පත් අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට බඳන්නට ඕන. ඒ අනුව බලාපොරොත්තු වෙනවා බොහෝ විට සැප්තැම්බර් මැද
සහ අවසානයේ අතරතුරු වගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න න්‍යාය පත්‍රයට. අපේ මූලික අරමුණක් වෙලා තියෙන 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රටට ඇතුළත් වෙන විපත්තිදායක තත්ත්වය වෙනස් කරලා රට නිසි ගමන් මාවතට යැවීම සඳහා නීති ප්‍රතිසංස්කරණ කරන්න. මේ රට වර්තමානයේ අපි පළාත් 9 කට බෙදාගෙන පරිපාලනය කරන එක වෙනස් කරලා අපි අතීතයේ ආපු සම්ප්‍රදාය අතීතයේ ආපු අධ්‍යක්ෂීම් එක්ක රුහුණු පිහිටි මායන ප්‍රදේශ ත්‍රිත්වයක් එක්ක යන ගමනකට මේ රට යාමෙන් මම හිතන්නේ අපේ රටේ තියෙන සමස්ත ප්‍රශ්න වලට විශාල විසඳුමක් ලබා දිය හැකි බව විශ්වාස කරනවා. අපි දැන් අද දැකලා තියෙනවා රටට පොලිස් ප්‍රතිවරේ පත් කරගන්න හැකියාවක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ විශාල අඩුපාඩු තියෙනවා ස්වාධීන මේ කොමිෂන් සභාපත් කිරීම තුළ ගන්න ලද තීරණ. ඉතින් මේවා අනිවාර්යෙන් සංශෝධනය වේවි. සමගි ජනබල වේගය සඳහන් කරද්දී විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ධනාත්මකව ක්‍රියාත්මක වීම සඳහා සූදානම් බවයි. 19 වෙනි සංශෝධනයෙන් ගොඩක් හොඳ දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් කවුරුත් පිළිගන්නවා යම් යම් අපහසුතාවල් වලට රජයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී ඒ තෝරාගත් සංශෝධන මොනවද කියලා ඒවා සාකච්ඡා කරලා ධනාත්මකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අපි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇත්තේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අධ්‍යයනයක් සඳහා සමාජයේ සියලු පාර්ශ්වයන්හි සංවාදයට ලක් කළ යුතු බවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමන් සහයෝගය ලබා නොදෙන බව දෙමළ ජාතික සංධානය සඳහන් කර තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීමට අදටත් ඉදිරිපත් වන පිරිස්වල හැසිරීම අනුව මෙම සංශෝධනයේ අරමුණ සමාජයට පැහැදිලි කරගත හැකි බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ සමයෙමින්ම පසුගියදා අවසන් වූ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත සකස් කිරීම කඩිනම් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ ජනතා අපේක්ෂා ඉටු කරමින් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර බලයක් සහිත ශක්තිමත් රජයකට ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කළ හැකි බවයි දේශපාලන මැදිස්ත්‍ව මතධාරීන්ගේ මතය වී තිබෙන්නේ. ඒ අනුව රට තුළ ව්‍යාකූලතා රැසක් මතු කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර රටේ ඉදිරි ගමන සුබදායි වනු දැකීම සමස්ත ජනතා අපේක්ෂාවයි. මර්ධනයේ නොව තරඟකාරීත්වයෙන් රාජ්‍ය මාධ්‍ය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් මහනුවර දීපවැතු උත්සවයකට එක්වීමෙන් ඒ මහතා මේ බව කියා සිටියා. මේ ආණ්ඩුවකට මාධ්‍යයක් තියෙන්නට ඕනේ. පෞද්ගලිකකයි රාජ්‍ය මාධ්‍යයි දෙක අතරේ තරංකාරීත්වය තමයි ජනතාවට තියෙන අවස්ථාවක් වඩා වැදගත් වඩා සිදුවීම් සම්බන්ධව සත්‍ය ප්‍රකාශ කරන්න කවුද කියන එක පිළිගන්න. ඒ නිසා මර්ධනය කිරීමෙන් නෙමෙයි තරංකාරීත්වයෙන් අපි ජය ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ 20,000 සියල්ලම ප්‍රතික්ෂේප කරලා ජනතාව මේ ආකාරයෙන් රජයට මේ තරම් 3/2 බලයක් ලබා දීම ඔබතුමා මතකද නේද? ජනතාව බුද්ධිමත් 10,000ට වැඩිය 5,000 යථාර්ථයක් කියලා දැනගත්තා. ලක්ෂ 78කට අපි රුපියල් 5,000 ගානේ දුන්නා. ඒකට අපිට ගියා බිලියන 40ක්. අවුරුදු මාස දෙකක් දෙනකොට බිලියන 80ක් ගියා. රුපියල් 20,000 ගානේ දෙනවා නම් ලංකාවට හැම මාසෙම කොළඹ නුවර අධිවේගී මාර්ගයක් හදන්න පුළුවන් මුදලක් ඒ. මේ විහිළු කරතා කරන්න හොඳ නැහැ. රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඔය බොත්තම් ඔබන කතා ඔවා කියලානේ විනාශ කරගත්තේ. නිසා අපිට තියෙන ලොකු වක්කීමක් ජනතාව අපිට දීලා තියෙනවා. අපි කියනවා සෝග වශයෙන් දීලා තියෙන්නේ. ඔන්න අපේ පැත්තෙන් අපි දෙන්න පුළුවන් උපරිම දේලා තියෙනවා. දැන් අපේ යෝගයේ අපේ කාලය ඇවිල්ලා තියෙනවා ඒවා ඉෂ්ට කරන්න. පාසල් වලට ළමයින් කැඳවීම සම්බන්ධ සියලු බලතල විදුහල්පති වරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 5, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා සතිය දින 5ම අධ්‍යන කටයුතු සිදු කරනවා. ළමයින් 200ට වැඩි පන්ති සහිත පාසල්වල අනිකුත් ශ්‍රේණිවල ළමයින් කැඳවීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් RMM රත්නායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර සියලු විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය බාලවයස්කාර දරුවෙකුට ක්‍රූර ලෙස වදහිංසාවට ලක් කළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රාවේ හිමිකරු සහ තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බාලවයස්කාර දරුවා පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර වරාය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහතුරුන් මාතර දිස්ත්‍රික් මහරෝහල වෙත පැමිණියා.
අදාළ බහුදින දීවර යාත්‍රාව ජූනි මාස 28 වන දින මිරිස්ස දීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර අගෝස්තු 12 වන දින යලි දීවර වරාය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව යාත්‍රාව දීවර කටයුතු සඳහා දින 48ක කාලයක් මුහුදේ ගත කර තිබෙන අතර එම කාලය තුරදී මෙම දරුවා ක්‍රූර ලෙස වද හිංසනයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අල්ලා ගන්නා ලද මාළුවෙකු දරුවා අතින් යලි මුහුදට වැටීම මෙම ක්‍රූර වද හිංසාවලට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් යාත්‍රාව ගොඩබිමට පැමිණ දිනකට පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ අනුවයි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන්නේ. එමෙන්ම වයස අවුරුදු 16ක් වූ මෙම දරුවාගේ වයස අවුරුදු 19ක් ලෙස ව්‍යාජ ලේඛන සකස් කරමින් වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. වෛද්‍යවරුන් ඉදිරිපත් කරන ලබන වාර්තානුව ඒ දරුවා ඉතා දැඩි හිංසාවකට ලක් කර තිබෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. දැනට සිදු කරන ලබන විමර්ශන ඔස්සේ ළමයෙකුට කෘරත්වයේ පෑම කියන වරද ඇතුළුව බරපතල තුවාල කිරීම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කරනවා. ඊට අමතරව මෙම බෝට්ටු හිමිකරු සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දරුවන් යොදාගෙන දීවර කර්මාන්තයෙන් අයත ආකාරයට මුදල් උපයාගෙන තිබෙනවාද කියන කාරණේ එසේ කර තිබෙන බවට වාර්තා වුණොත් එම බෝට්ටු හිමිකර ප්‍රේරේව මුදල් විසුද්ධ කරන පනත යටතේ කටයුතු කිරීම සඳහා ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ කටයුතු කරන්න. පත්මතු මහත්මයා දිමාකල් ලිංගික අපයෝජනයක් ගැන රෙමී දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ සිදු කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් උත් අපි ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. මේ අතර සිද්ධිය පිළිබඳ වාර්තාවීමත් සමගම රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කංචන විජේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද පැමිණියා. මේ සිද්ධි දිගටම ඇති නොවෙන්න අපේ මොවල්ජ් මහත්තයා මේ දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න මේක වෙලාදී මේ මේ බාලවයස් දරුවෙක් යන්න බෑනේ. ඒකයි අනිත් එක සර් උපන්න සාතිකේ ඉඳලා මේ ව්‍යාජ ලෙස සකස් කරලා දීලා අවුරුදු 16 මාසේ අවුරුදු 19 දක්වා වෙනස් කරලා උන්චි චාන්ස් එකක් දෙන්න අරගෙන බක්කනෝ වැඩි කියලා ගහන්නේ සර්. මේ අතරේම දරුවාගේ පවුලට ඇති ආර්ථික අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බවටද රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පොරොන්දුවක් ලබා දුන්නා. වහිනකොට ගම් වතුර වගේ මෙතන දොර කොටම පිරෙනවා මේ. එතකොට තමයි මේ කියුවේ අම්මේ මං 60කට ගිහිල්ලා 100ක් හරි හොයාගෙන ගියා. ඉස්සෙල්ල බෝට්ටුවක ගියා. ඒ බෝට්ටුවේ කිසිම කරදරයක් නැහැ. මේ රස්සාව කරගෙන ආවා. ඒකේ මේකට තමයි බය නැතුව මේ බෝට්ටුවේ ගියේ. මේ කුරුසි දරුවටම හදන ශික්ෂත්වයක් අරගෙන ඊට පස්සේ දරුවන්ට ඉගෙන ගන්න වැඩ පිළිවෙලක් වෙනම සකස් කරලා දෙන්න. ගේ සකස් කරගන්නට තවත් කෙනෙක් සහයෝගය කරන සෞජ්‍යලික මට්ටමේ අපි ලබා දෙන ආජ්‍ය වැඩ පිළිවෙලට අමතරව මට කියන්න දෙන අම්මලා තාත්තලාට මේ ඉන්න වැඩි කියන්න දරුවෝට නම් ආරක්ෂා කර ගැනීම වගකීම ඔයගොල්ලෝ ගාව තියෙනවා. වැරදි ඖෂධ භාවිත කිරීමෙන් දැස් අඳ වූ මීර්ගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කිරීමත් සමග රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිවසට ගොස් තොරතුරු සොයා බැලුවා. සිද්ධිය සම්බන්ධයෙන් සති දෙකක් තුල විශේෂඥ කමිටුවක් තුලින් පරීක්ෂණයක් සිදු කරන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මීරිගම කල්ලිලිය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවාට අවශ්‍ය ඖෂධ මීරිගම රෝහල මගින් පසුගිය අප්‍රේල් 6 වනදා තැපැල් මගින් එවා තිබෙනවා. කෙසේ වුවද එම ඖෂධ භාවිත කිරීමෙන් පසු දරුවාගේ දැස් අන්ධ තත්ත්වයටපත් වූ බවයි දෙමව්පියන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් මීරිගම රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොදවා පරීක්ෂණද සිදු කරනවා. මේ පිළිබඳ පෙරේදා දිනේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එම සිසුවාගේ නිවසට අද පැමිණියා. මට එවපු බෙහෙත් එක දෙනවද බලන්න. මේකද දුන්නේ? ඔය ස්පිතාලේ ඔබතුමෝගෙන් තමයි මේ ඇලර්ජික්ුණ දෙන්නේ. දැන් මේක පැකට් එකක නෙමෙයි දෙන්නේ. නෑ. නිකන් මේ කවර් එක දාලා දෙන්නේ. පැකට් එකක් මුකුත් තිබුණේ නෑ. හරි නිකන් කඩදාසි කොහෙද? ඒ බෙහෙත් දවස් කීයක් දුවද? ආවට නෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මේකේ පේන හැටියට සෝඩියම් වැල්ප්‍රොයිඩ් කියන බෙහෙත තමයි දිගටම අරන් තියෙන්නේ. එතකොට අප්‍රේල් 3 වෙනිදා ක්ලිනික් එකට ගියාම මේ බෙහෙත මාරු කරලා තියෙනවා ෆෙන්ටොයින් කියන බෙහෙතට. මේ බෙහෙත නිසා ඇතිවෙච්ච අතුරු ඵලයක් තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. අප්‍රේල් 3 හදිස්සියේ ඇයි බෙහෙත වෙනස් කරේ කියන එක ගැන විමර්ශනයක් කරන්න වෙනවා. මේ ඇයි එහෙම හදිස්සියේ කොරෝනා දවස්වල
බෙහෙත වෙනස් කරේ කියලා. ඉතින් ඒ ගැන මම උපදේශ දෙන්නම් අමාත්‍යංශ ලේකම්තුමාට හිටු උදේ මේ ගැන විමර්ශනයක් කරලා වාර්තාවක් දෙන්න. අපෝගේත් එක තැනකු කරලා දෙන්න. අපි ඔබතුමාලගේ තිල්ලන් දෙච්චර. මෙවැනි තොරතුරු මාධ්‍ය මගින් හෙළි කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මේ දරුවගේ පෙනීම නැවත ලබා ගැනීම සඳහා රජයක් හැටියට අපිට කරන්න පුළුවන් ඉහළම දේ කරන්නත් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිදු කරපු මැදිහත් වීමට මගේ ශීර්ෂ ප්‍රණාමය හිමි. දස හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පුත්තලම පොලිසිය මකින් අද අත්අඩංගුවට ගත්තා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි නියෝග කෙරුණේ. මාසයකට පමණ වැඩි කාලයක් සැඟව සිටි මෙම සැකකරු පාලවී ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනුණේ. පුත්තලම ආසිරිගම ප්‍රදේශයේ පුල්වත්තක සිය මව සමග සිටි දස හැවිරිදි දැරියක අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් කළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. අදාළ සැකකරු දැරියගේ මව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයද දැරිය රැඳී සිටි නිවසේ කාමරයක් තුල තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. දැරියට සර්පේකු දෂ්ට කළ බව පවසමින් රෝහල් ගත කළද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ බරපතල ලිංගික අපයෝජනයකට දැරිය ලක්ව ඇති බවයි. 46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කෙරුණා. පසුව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු සැකකරු නිරීක්ෂණය කිරීමට පුත්තලම මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා. බන්දනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත සැකකරුට නේවාසික ප්‍රතිකාර සිදු කර ඉන්පසු රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදෙන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් පුත්තලම අධිකරණයේ ඉදිරිපිට අද පැවැත්වුණා. කාන්තා සංවිධාන කිහිපයක් එක්වයි එම විරෝධතාව පැවැත්වුවේ. ජාතික ආරක්ෂාව තහවුරු කරන තෙක් කිසිදු රටකට දියුණුව කරා ගමන් කළ නොහැකි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කොළඹ පදනම් ආයතනයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ජාතික ආරක්ෂාව සාක්ෂාත් නොකරන තාක්කල් මේ ලෝකයේ තියෙන කිසිම රටකට දියුණුවක් කියලා දෙයක් හිතන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදයට සහයෝගය දක්ව කොට පුනරුත්ථාපනය කරලා යවපු ඒ තරුණ තරුණියන්ව උපයෝගී කරගෙන නැවතත් මේ ත්‍රස්තවාදය උස්මතු කරගන්න සෑහෙන උත්සාහයක් දරනවා. මෙතනදී අපි මූලිකව හඳුනාගත් දේ තමයි අපගේ තියෙන බුද්ධි අංශ අපි හරියට බලගැන්වුවේ නැත්නම් අපිට සාර්ථකත්වයේ දකින්න බෑ. රණවිරු දඩේම කියන එක හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම මේකේ සෑහෙන දෙයක් ඇති කළා. සන්නද්ධ බුද්ධි බලකාය නැත්නම් මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ ළමයි මට කියපු දේ තමයි සර් රට ජාතිය වැඩ කරන්න කියලා අපි ඇයි ඉරේ විලංගු වෙ නගින්නේ අපේ දරුවෝ අපේ බිරිඳවරු අපේ දෙමව්පියෝ මොකටද දුක් විඳින්නේ අපි දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඔය ඉන්නයි කියලා ඒව ප්‍රතිඵලය තමයි කිට්ටෝරුනේ දේශීය අනුගාන මැස්සෝ මදුරුවෝ නැත්තම් බල්ලෝ බලල්ලු වගේ මැරිලා ගියේ තව 500 ගානක් තුවාලේලා සදාකාලික ඒ 100කට වැඩිය ප්‍රමාණයක් සදාකාලික අපඝාත වෙලා ගියේ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. සෞභාග්‍ය දැක්ම කියන සැලැස්මේ තියෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් අපි ගොඩනගනවා කියන එක. ඒ කියන්නේ ජනතාවට දැනෙන, ජනතාවට පෙනෙන, ජනතාවගේ ඉදිරි දැක්මට සම්බන්ධ වෙන සැලැස්මක් තමයි මේ සැලැස්ම. ඉතින් ඒක අපි විවිධ පැතිවලින් ක්‍රියාත්මක කරනවා. අපි දේශීය ආර්ථිකයට විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් දියත් කරලා තිනවා. තරුණයන්ට අනාගතයේ අවස්ථාවක් දෙන්න ඕනේ. මේ රටේ ඉදිරි පෙළ අයින් වෙනකොට දෙවෙනි පෙළ ඇති කරන්න ඕනේ. මේ රට හදන්නේ බලාපොරොත්තු ඇතුව තමයි ජනාධිපතිතුමා මේ දුන්නේ. ඒ වගේම මම සූති කරන්න ඕන ජනාධිපතිතුමාට එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ හැම ආසනයකම ගියා. ගිහිල්ලා ජනතාවගෙන් ප්‍රශ්න විමසුවා. අපේ මිනුවන්ගොට ඇපුවාම මැටි කර්මාන්තයේ යෙදෙන අය ඉදන් කිව්වා මැටි කර්මාන්තයේ සඳහා වැඩපිළිවෙලක් හදන්න කියලා. මේ ප්‍රදේශවල බුලත් ගොවිය බුලත් අය වෙනුවෙන් ගිල්ලීමක් කරා. කජු ව්‍යාපාරිකයෝ කජු ගැන කිව්වා. ඒ නිසා මේ විෂයන් වලට අදාළවම ඒ ශේෂ්ඨ සංවර්ධනය කරන්න පුළුවන් වෙනම අමාත්‍යංශ බිහි කරන්න එතුමා කටයුතු කරා. මේ අමාත්‍ය ධූරයේ කිසිම අඩුපාඩුවක් නැහැ.
ජනාධිපතිතුමා අපිට හදලා දීලා තියෙන අමාත්‍යංශයේ මේ දිස්ත්‍රික් කියලා විදිහට නෙමෙයි මුළු රටටම වෙනසක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් එතුමා අපිට ලබලා දීලා තියෙනවා. අපි වැඩ බාරගත් දිනේ සිට අපි පැය 24ම අපි සේවයට බැදී සිටිනවා කියන කාරණේ අදක් කරමින් ජාතියේ උරුමයන් තවදුරටත් ආරක්ෂා කරගෙන අනාගතයට දායාද කිරීමේ වැඩපිළිවෙලට ඔබයි මමයි හෙට ඉඳන් අතගහමු කියන ඉල්ලීමයි මම තමුන්නාසලංගෙන් කරන්නේ. ජාතියේ ප්‍රෞඩත්වයක් තිබුණා නම් ඒ ප්‍රෞඩත්වය ජාතියේ අභිමානයක් තිබුණා නම් ඒ අභිමානය අඩු නැතුව තවත් අවුරුදු දහස් ගණනකට වළංගු වෙන ආකාරයට ගොඩනැගීමයි අප කළේ. ඒ අභියෝගයයි අපි ඉදිරි ඇත්තේ. ගෝඨාභය ජනාධිපතිවරයාට දෙන දේශීය ආර්ථිකය ඒ වගේම මේ රට අපි ශක්තිමත් වෙච්ච වැඩපිළිවෙලක් රට තුල ක්‍රියාත්මක කිරීම තමයි එතුමාගේ අරමුණ බවට පත් වෙන්නේ. විවිධ ශ්‍රේෂ්ඨවලට අවශ්‍ය කරන විවිධ ඇමතිවරු පත් කරලා ඔවුන්ට වගකීම බාර දීලා තියෙනවා. දේශීය කර්මාන්ත දේශීය ජනතාව නගා සිටවන්න අවශ්‍ය වැඩපිළිවෙල කරන්න. එහෙම නැතුව රටේ මුදල් නිකන් වෙනත් රටවලට යන ඒ වැඩපිළිවෙල නතර කරන්න කියන මං හිතන්නේ ජාතික වැඩපිළිවෙලක් අද වෙනකොට අපි ක්‍රියාත්මක වෙනවා. මෙරටදී කොරෝනා අස්ව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2670ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනයට ලක් වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 2890ක්. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ලබන පුද්ගලින්ගේ සංඛ්‍යාව 212ක් බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව පුද්ගලින් 55 දෙනෙකු රෝහල්වල සිටිනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබියේ මිඩ්වාජී රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 420 දෙනෙකු කඩුණුවක ගුවන්තොටුපළ වෙත අද පස්වරුවේ ළඟා වුණා. ඒ එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද පැමිණි කණ්ඩායමෙන් වැඩි පිරිසක් එක්සත් අරාබියේ මිඩ්වාජී රැකියා සඳහා පිටව ගොස් සිටි ගෘහ සේවිකාවන් බවයි වාර්තා වන්නේ. ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙරඳුන් පිටිසකට PCR පරීක්ෂණ සිදු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. රාජාංගනේ ප්‍රදේශයෙන් ආසාදිතයින් කිහිප දෙනෙකු හමු වීමත් සමගම ආර්ථික මධ්‍යස්ථානයෙන් තෝරාගත් වෙරඳුන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදු කෙරුණා. ඔස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්පාදනය කළ පුද්ගල ආරක්ෂණ මෙවලම් තොගයක් නාවික හමුදාව වෙත බහර දීම පසුගියදා සිදු කෙරුණා. ඔස්ට්‍රේලියා සමාගමක් මෙරටදී නිෂ්පාදනය කළ පූර්ණ ශරීර ආවරණ 12,000ක් සහ අත්වැසුම් ලක්ෂ 2ක් බහර දීම මෙලෙස සිදු කෙරුණා. ඒවායි වටිනාකම ඇමරිකා ඩොලර් 1,30,000ක් බවයි ඔස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. එක් දිනක් තුලදී මෙතෙක් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 213කින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 294,273ක්. ඇමරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් 7.3% ළමයින් බව එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. පසුගිය මාර්තු සිට ජූලි දක්වා කාලය තුලදී දරුව නතර වෛරසය සී ග්‍රීන් ව්‍යාප්ත වී ඇති බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ. කෙසේ වුවද මේ වන විට එරට පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 2,16,31,857 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,43,42,071ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 769,226ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබූ නවසීලන්තයෙන් අකණ්ඩව සිව්වන දිනටත් නව ආසාදිතයින් හමු වී තිබෙනවා. ඊයේ දිනේට එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 13ක්. ඒ සමගම ලබන මස පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමිය යුතු බව නවසීලන්ත උප අග්‍රාමාත්‍යවරයා පවසනවා. මැතිවරණය පිළිබඳ තීරණය අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් හෙට දිනේදී නිවේදනය කිරීමට නියමිතයි. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නගරයේ සංචාරක ස්ථාන යළි විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වුවද සංචාරකයන් පුද්ගල දුරස්ථ භාවය තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම සහ දෑත් විසබීජ හරණයට ලක් කිරීම අනිවාර්ය බව සඳහන්. ඇමරිකාවට පසු වෛරසයෙන් වැඩිම හානියට පත් රට වන්නේ බ්‍රසීලයයි. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 41,576ක්. වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේදී කළ තාවකාලික රෝහල් 12ක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. නමුත් තාවකාලික රෝහල් 4ක් 2021 වසර දක්වා ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ අතර ඊයේ දිනේට චීනයේ නව ආසාදිතයින් 19 දෙනෙකු හමු වී ඇති අතර කිසිදු මරණයක් සිදු වී නැහැ.
මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.